රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුමට 2024 අටවැනි මාසයේ 23 වැනි අද දවස වන විට දවස් 910ක් ගත වෙලා තියෙනවා. අපි අදත් මේ කෙටි වීඩියෝෙන් මේ දෙරටේ අලුත්ම තත්ත්වය සම්බන්ධව සොයාබලමු. ඔබ තවමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් පහලදී subscribe බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වෙන ලෙස සහෝද අපට මතක් කරන අතරේ 0774331323 දරන WhatsApp අංකය ඔස්සේ අප සමග සම්බන්ධ විය හැකි බවත් ඔබට මතක් කරන්න කැමැති. වර්තමාන යුද බිම දෙස බැලීමේදී රුසියාව විසින් කර්ස්ක් කලාපය ඔස්සේ ඉදිරියට යාමට ප්‍රබල ප්‍රහාර මාලාවක් පසුගිය දින කිහිපය තුළ සිදු කළ අතර එම රුසියාවේ ඉදිරි ගමන නැවැත්වීම සඳහා යුක්‍රේන පාර්ශ්වය විසින් රොකට් ප්‍රහාර මාලාවක් රුසියාවේ ඉදිරි ආරක්ෂක පෙළවෙත එල්ල කරනු ලැබුවා. එසේ එල්ල කළ ප්‍රබල ප්‍රතිප්‍රහාර හමුවේ රුසියාව සඳහන් කර සිටියේ තම ඉදිරි පෙළ ආරක්ෂක වළල්ල තවදුරටත් ඉදිරියට යොමු කිරීමට මේ අවස්ථාවේදී කටයුතු නොකරන බවයි. මේ අතරම යුක්‍රේනයට මායිම පිහිටා තිබෙන රුසියාවේ බ්‍රයින්ස් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ රුසියාවේ ඉදිරි ආරක්ෂක පෙළ බිඳ දැමීම සඳහා යුක්‍රේන සෙබළුන් විසින් ප්‍රබල උත්සාහයක් ගෙන තිබූ නමුත් රුසියානු සෙබළුන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල විසින් එම උත්සාහය ව්‍යර්ථ කළ බවයි. පවතින යුදබීම සම්බන්ධව යුක්‍රේන පාර්ශ්වයේ යුද හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සඳහන් කර සිටියේ නැගරීරින් පිහිටි පොක්රොවිස් ප්‍රදේශයේ ප්‍රබල ගැටුම් මාලාවක් මේ වන විට ඇතිව තිබෙන බවත් ඉන් තරමක් දුරට යුක්‍රේනයේ සෙබළුන් හට හානි සිදු තිබෙන බවත් මෙම ප්‍රහාර මාලාවේ ආරම්භය පසුගිය බදාදා දින අලුයම් කාලයේ සිදු ඇති බවත් රුසියාව විසින් යුක්‍රේනයේ ඉදිරි ආරක්ෂක පෙළවෙත ප්‍රබල ආකාරයේ ප්‍රහාර 46ක් මේ වන විට පසුගිය බදාදා සිට එල්ල කර ඇති බවත් එහිදී යුක්‍රේන හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි විසින් සඳහන් කර සිටි. එසේ පොක්රොවිස් නගරය වටා සිදුවන දරුණු ගැටුම් හේතුයි රුසියානු සොල්දාදුවන් 238 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව යුක්‍රේනයේ සඳහන් කරනවා. නමුත් යුක්‍රේන පාර්ශ්වයෙන් තමන් වෙත සිදුව ඇති හානි හෝ අලාභ සම්බන්ධව කිසිදු තත්ත්වයක් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කළේ නැහැ. මෙම යුදමය තත්ත්වය සම්බන්ධව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පොක්රොවිස් නගරයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ෂෙලාන් නම් වන ගම්මානය මේ වන විට තම හමුදාවන්ගේ පාලනයට නතු ඇති බවයි. 2022 වසරේ මෙම යුද්ධය ආරම්භ වූයන් පසුව රුසියාවේ මොස්කව් වෙත එල්ල වූ දරුණුම ඩ්‍රෝණයානා ප්‍රහාරය පසුගිය පැය 24ක තුළ එල්ල වූ අතර එම ඩ්‍රෝණයානා ප්‍රහාරය සඳහා පැමිණි යානා 11ක් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති විසින් විනාශ කර ඇති බවත් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළ අතර මෙයට ප්‍රතිප්‍රහාර වශයෙන් රුසියාව විසින්ද ඩ්‍රෝණයානා 69ක් යොදාගෙන ප්‍රතිප්‍රහාරයක් යුක්‍රේනයට එල්ල කරනු ලැබුවා. එහිදී යුක්‍රේනයේ සඳහන් කළේ තම ගුවන් ආරක්ෂක පද්ධති විසින් රුසියාවට අයත් තිබූ ඩ්‍රෝණයානා 51ක් බිම හෙළූ බවයි. මේ අතරම යුක්‍රේනයේ විසින් පවතින යුදමේ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් නොවූ යුක්‍රේන ප්‍රදේශවල ජීවත්වන පිරිස් සඳහා රජයේ සහනාධාර ලබා දීම නවත්වා දමා තිබෙනවා. මේ සම්බන්ධව අදහස් දක්වමින් යුක්‍රේන රැසියන් සඳහන් කර සිටි පවතින යුද්ධය සමස්ත රටටම බලපා ඇති බැවින් එසේ එක් පාර්ශ්වයක් වෙත පමණක් සහනාධාර ලබා දීම අසාධාරණ කටයුත්තක් වන බවයි. යුක්‍රේනයේ විසින් මෙසේ සහනාධාර ලබා දීම සඳහා යුක්‍රේනයේ ප්‍රධාන කලාප 13ක් නම් කර ඇති අතර එම කලාපවලින් බාහිරව ජීවත්වන කිසිදු අයෙකුට රජය විසින් ලබා දෙන සහනාධාර ඉදිරියේදී නොලැබුණයි. මෙම සහනාධාර හා සම්බන්ධව ඇතිව තිබෙන ගැටලුව සම්බන්ධව අදහස් දක්වමින් යුක්‍රේනයේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වන ඔල්කා සිකෝවා සඳහන් කර සිටියේ තමන් විසින් මීට පෙර බලාපොරොත්තු වූ මුදලට වඩා ඩොලර් බිලියන 12ක් 15ක් අතර මුදලක් මෙසේ ආධාර ලබා දීම සඳහා විදෙස් ආධාර වශයෙන් තම රටට අවශ්‍ය වන බවයි. යුක්‍රේනය මීට පෙර සඳහන් කර සිටියේ 2025 වසර වන විට මෙම යුද්ධය හේතුවෙන් තමන්ට ආධාර වශයෙන් ඩොලර් බිලියන 22.7ක විදේශ ආධාර මුදලක් තමන්ට අවශ්‍ය වනු ඇති බවයි. මේ අතරම බුර්කිනා ෆෝසෝ, මාලි රාජ්‍ය හා නයිජීරියානු පාලනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් සිදු කර සිටියේ
මාලි රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ කැරලිකාර කණ්ඩායම් වෙත යුක්රේනයේ ඍජු සහයෝගය ලැබෙන බැවින් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙම කැරලිකාර කණ්ඩායම් හේතුවෙන් තම සෙබළුන් විශාල ප්‍රමාණයක් පසුගිය සති කිහිපය තුළ මියගොස් ඇති බවත්ය. මෙම චෝදනාව යුක්රේනය ප්‍රතික්ෂේප කර ඇතත් එක්සත් ජාතීන් වෙත ලිඛිතව සිදුකර ඇති ඉල්ලීම හේතුවෙන් තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ සම්බන්ධව සොයා බලා ඉදිරි පියවර ගැනීමට නියමිත බව සඳහන් වෙනවා. අපි තවත් අලුත් වීඩියෝකින් මේ දිරටේ අලුත්ම තත්ත්වය සම්බන්ධව කතා කරමු. ඔබ තාමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් පහල ඇති subscribe බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වන ලෙස සවුරුදු ඔබට මතක් කරන අතරේ 0774331323 දරන WhatsApp අංක ඔස්සේ අප සමග සම්බන්ධ විය හැකි බවත් ඔබට මතක් කරනවා. තවත් අලුත් වීඩියෝකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.